තිරුවන් සරණයි සත්පුරුෂ පින්වත්නි, බොහෝ දෙනා අපිට පණිවිඩය යොමු කරලා අහලා තියෙනවා ධර්ම විකෘතියෙන් පෙන්නන්නේ හොඳටම තරහ ගියොත් කියලා. ඒ කියන්නේ ඔබ ධර්ම විකෘතියෙන් දකින්නේ ඔබට හොඳටම කේන්ති ගිය වෙලාවටද, එහෙම නැත්නම් හොඳටම තරහ ගියාමට ධර්ම විකෘතියෙන් පෙන්නන්නේ කියලා. පින්වන්ත දුවේ පුතේ, ඔබට පුළුවන්කම තියෙනවා නම් මොනම හෝ ආකාරයක ධර්මයේ වගේ තියෙන වෙනත් සද්ධර්ම ප්‍රතිරූපකයක් තේරුම් ගන්න, ඒ ඔබ ත්‍රිපිටක අටුවා ටීකා විසුද්ධි මාර්ගයේ වැනි මහනීය ධර්ම ග්‍රන්ථත් එක්ක දියුණු කරගත්ත නොවන හින්දයි සම්මාදිට්ඨිය නිසයි පුළුවන්කම ලැබෙන්නේ. ධර්මයේ නෙමෙයි මේ කියන්නේ අධර්මයක් කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඇත්තෙන් මේක ඔබේ ප්‍රඥා මහිමය. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න ඕනේ. සතුටු වෙලා එතනින් නැතර වෙන්න එපා. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත්වන බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සතර අපාගත මේ හැමෝවම සසරින් එගොඩ කරවන්නට පුළුවන් මාර්ගයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ දේශනා කළ තියෙන මාර්ගයේ තව වෙනත් කිසිම කෙනෙක්ට වෙනස් කරන්න විකෘතිකාන ඊට තබන්න එපා. සිව්වනක් පිරිසීම වගකීම තමයි තමන් සිව්වනක් පිරිස බවට පත්වෙන්නට පුළුවන්කම ලැබුණු ඒ උතුම් ධර්ම රත්නේ තියෙන විදිහටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කර විදිහටම භාග්‍යවතුන් වහන්සේගේ ඒ අර්ථකථන ක්‍රමයටම පවත්වාගෙන ඒම. එතකොට විතරයි මඟපල් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. එක ධර්ම අර්ථයක් හෝ වැරදුනොත් ඊට පස්සේ ඒ කෙනාට දිගට මේ දේවල් වරදින්න පුළුවන්. ඒ නිසා පින්වන්ත දුවේ පුතේ, ධර්ම විකෘතියක් ඔබට තේරුම් යන මොහොතේ ඔය ඇත්තු මොහොතක්වත් පස්සට යන්නේ නැතුව ඔබ ධර්මයේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඔබ ධර්මයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේක වැරදි කියලා ඒ සමාජගත කරන ඒ කලන්න කියන්න අදාළ කෙනාට, ඒ විකෘතිය කළ කෙනාගේ මූණට මේක කතා කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වේවා, පින්වත් මෙහෙණින් වහන්සේ නමක් වේවා, පින්වත් උපාසක පින්වතෙක් උපාසිකාවක් වේවා, කාගෙන් හරි අතින් ඒ වගේ දෙයක් වුණොත් නිහඬව නම් ඉන්න එපා. ඔබ මේ මොහොතේ මිදිරිපත් වෙන්න, කතා කරන්න. කතා කරනකොට ඔබට දැනේ ඔබ ඥාන සම්පයුත්ත තිහේතුක උත්කෘෂ්ඨ සිත් ඇතිව තමයි මේ වචන ටික පිට කරන්න කියලා. ඒක තරහ ගිහිල්ලා බෑ ඥාන සම්පයුත්ත තිහේතුක සිත් ඇති කරගන්න. ඥාන සම්පයුත්ත තිහේතුක සිත් ඇති කරගන්න පුළුවන් වෙන්නේ බලවත් මෛත්‍රිය තිබුණොත්, බලවත් කරුණාව තිබ්බොත්. ඒ වගේම පෙරලා අනිත් පැත්තෙන් තමන් කියපු දේ හරි කියලා කියන්න තර්ක විතර්ක කරමින් නිහතමානී ගුණයක් නැතුව තර්ක විතර්ක කරමින් දහසකුත් දේවල් කියයි කරන්නේ. නමුත් ඔබට ඍචුව, බොහෝම ඍචුව ඔබට ධර්ම විනයේ තුලම පිහිටලා කතා කරන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. එතනදී මතක තබා ගන්න, දේශමූල සිත් ඇති වුණොත් එතන අකුසල සිද්ධ වෙනවා. නින්දා අපහාස ආදී කිරීම නොකළ යුතුය. නින්දා අපහාස නොකළ යුතු උනත් ධර්ම විකෘතියෙන් පෙන්වා දෙන්න අනිවාර්යයෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම වග බලා ගන්න ඕන. ඒක ඔබේ වගකීම. ඔබ භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, වර්තමාන මිහිණින් වහන්සේලා උපාසක උපාසිකාවන් බවට පත්ුණේ ධර්ම රත්නයත් පවතින නිසානේ. ධර්ම රත්නේ නැත්නම් කොහමද ඔය ඇත්තෝ තුනුරුවන් සරණ යන්නේ? ධර්ම රත්නේ නැතුව කොහමද පින්වත්නි සාසනික පැවැත්ම සිද්ධ වෙන්නේ? එක එකනට ඕන ඕන විදිහට කාලෙන් කාලට එක එකව එකතු කරන්න දෙන්න එපා. ඔය ඇත්තෝ ඒ සුරක්ෂිත කරද්දී වැඩෙන පාරමිතා ප්‍රඥා පාරමිතාව, ඒ සමගම ධර්ම දානේ නිසා, ඒ වගේම ඔය ඇත්තන්ගේ ඒ රකින්න සීලේ නිසා, ඔය ඇත්තන්ගේ ඒ කාමාදීයෙන් වෙන්ව කටයුතු කිරීමෙන්ද, ස්කන්ධ ධාතු ආයතන ආදී ඔස්සේම ඒ ධර්ම විකෘතිය තේරුම් ගන්න ඔබේ ප්‍රඥා පාරමිතා වැඩුණු හින්දා, ඔබේ ඉවසීම හින්දා, ඔය ඇත්ත සත්‍ය කතා කරන හින්දා, ඔය ඇත්තන්ගේ අදිස්ථානීය මෛත්‍රී උපේක්ෂා ආදී හින්දා පාරමිතා 10 වැඩලා නේද?
ඒ නිසා ධර්මයේ සුරක්ෂිත කරගන්න සද්ධර්ම ප්‍රතිරූපක මතු වෙන්න ඉඩ දෙන්න එපා. ඔබ ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් ඉදිරිපත් වෙන්න නිඳා කරાવી අපහාස කරાવી ඔබට විවිධ විදිහට කඩතර කරાવી ඔය ඇත්තන්ට අකුසලයෙන් චෝදනා කරાવી ඔබට තරහා ගිහිල්ලා කියලාත් චෝදනා කරાવી. නමුත් මතක තබා ගන්න ඒ ඔබ ධර්මයේ වෙනුවෙන් ඉදිරිපත් උනේ ඔබ ඉදිරිපත් විය යුතු නිසා. එක අකුරක්වත් එක දහම් පදයක්වත් කාටවත් වෙනස් කරන්නට අයිතියක් නැති බවත් තේරුම් ගන්න. ඔබ අපෙන් ඇහුවේ ධර්මයේ විකෘති කරන අය ඒ විකෘති කරද්දී ඒකට විරුද්ධව කතා කරනකොට ඒ ඔබට කේන්ති ගියින්දද කතා කරන්නේ කියලා ඇහුවොත් ඔය ඇත්තන්ගේ කේන්ති ගියින්ද නෙමෙයි තීහේතුක ඥාන සම්පයුත් උත්කෘෂ්ඨ කුසාසීත්වල ඥානීය ප්‍රබලව තිබුණු හින්දත් ඔබගේ නාම රූප ධර්ම වලට ලැබෙන ප්‍රයෝජන දන්න හින්දත් අන්‍යයන්ගේ නාම රූප ධර්ම වලට ලැබෙන ප්‍රයෝජන දන්න හින්දත් සද්ධර්මයේ ඒ විදිහටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කර විදිහටම සුරක්ෂිතව තිබුණොත් ඔබට දෙලොව යහපතම සිද්ධ වෙන හින්දා තමයි ඔබ කතා කරන්නේ. ඒ නිසා ඔය ඇත්ත මොහොතක්වත් ප්‍රමාද නම් වෙන්න එපා. සද්ධර්ම විකෘතියක් සද්ධර්ම විකෘති කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළදී නමුත් විකෘති සද්ධර්මයේ වගේ නමින් තියෙන දෙයක් ප්‍රතිරූපකයක් කියන්න පුළුවන්නේ. සද්ධර්ම ප්‍රතිරූපකයක් පිට කරන්නේ හුඟක් වෙලාවට අභිධර්ම ඥානෙ දන්නේ නැති අය. අභිධර්මයේ දන්නේ නැතිකම හින්දා ඒ ඇත්තෝ ඇති හුඟක් සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණයේ වෙනවා. එහෙම දෙයක් දුටු සැනකින් ඔබට එය දැනගන්න තීරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබේ ඥානය නිසා. වහා ඔය ඇත්තෝ ඉදිරිපත් වෙලා අර විකෘතිය කරපු උදවියව මර්ධනය කරමින් ඒක උන්ට පෙන්වලා දෙන්න. අතීතයේ සාති හාමුදුරන්ගේ නම් බොහෝ දෙනා අතින් උණු විකෘති ඒ විදිහට අනිත් සංඝ රත්නේ පෙන්වලා දුන්නා. මේ ගිහි ඇත්ත පවා පෙන්නල දුන්න චිත්ත ගෘහපතිය පවා මැදිහත් වුණු අවස්ථා තියෙනවා. එනිසා පින්වත්නි ඔබත් නොපමාව උතුම් සී සද්ධර්මයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔබේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගන්න. ඔය ඇත්තෝ තරහා ගිහිල්ලා නෙමේ බලවත් මෛත්‍රියේ හින්දා විශේෂීම ප්‍රබල ඥාන සම්පයුත්ත කුසාසිත හින්දා තමයි ධර්මයේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. භික්ෂුවකට අයිතියක් නෑ ධර්මය විකෘති කළ කියන්නේ. මිහිණින් වහන්සේ නමකට උපාසක ගිහි පින්වතෙකුට උපාසිකා ගිහි පින්වතියකට අයිතියක් නැහැ තමන්ගේ හිතළු ධර්මයේ විදිහට ඒ විකෘති දේවා කියන්නේ. සියලුම සිවණක් පිළිස තම තමන් සමගි කරගන්න ඕනේ. සිවණක් පිළිසේ සමගියත් ඇති කරගෙන සාසනික පැවැත්මත් තහවුරු කරගෙන එකිනෙකාට චෝදනා කරගන්නේත් නැතුව සද්ධර්ම ප්‍රතිරූපක එකක්වත් මතුවෙන දෙන්නේ නැතුව සද්ධර්ම ප්‍රතිරූපක උපංගෙයිම නැසමින් ඔය ඇත්තෝ සාසනයේ චිරස්ථිතිය පිණිස අවශ්‍ය කටයුතු සිදු කරගත යුතුමයේ.